ඔගොල්ලෝ දන්නවනේ මේ කවුද කියලා මේ තමයි ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන යාර. ඉතින් මේ ෆොටෝ එක මං ඇන්දේ දැන් මේ වීඩියෝ එක හදන්න කලින් හරියටම පැය භාගයකට වගේ කලින් තමයි යොරුනේ පැය 4 5ක් විතර මේක ඇඳ ඇඳ ඉඳලා. ඉතින් ඔගොල්ලෝ මේ thumbnail එකෙන් දැක්ක විදියටම guys මේක මම ඇන්දේ Procreate වල, ඒ කියන්නේ මේ software එකේ කිසිම sponsorship එකක් නෙමෙයි Procreate වල තමයි මේක ඇන්දේ. මේකත් මම ඔයගලන්ට ගිය ක්‍රිස්මස් එකේ ඔයගලන්ට wallpaper එකට කියලා දාගන්න දුන්න illustration එක වගේම තමයි ඒ විදියටම තමයි මේකත් ඇන්දේ. ඉතින් මෙතන ප්‍රධානම කතාව තමයි මේක ඇන්දේ ඔයගොල්ලෝ thumbnail එකෙන් දැක්ක විදියටම මෙන්න මේ Apple pencil එක. ඉතින් මේක ඒ වුණාට Apple pencil එකක් නෙමෙයි මේක third party manufacturer කෙනෙක්ගේ pencil එකක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මගේ channel එක මුලින්දම්ම බලනවා නම් Benks ලගෙන් තමයි මේ Apple pencil එක එන්නේ. ඉතින් අපි බලමු guys මේක අපේ Apple pencil second gen එකේ එන Apple pencil එකේ වගේ design එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි දැන් පොඩ්ඩක් බලමු අපේ second gen original Apple pencil එකට මේක සමාන කරන්න පුළුවන්ද කියලා සහ මේකේ මොනවද තියෙන features සහ අනිකුත් දේවල් මොනවද කියලා. ඉතින් පොඩ්ඩක් ඉන්න මේ මගේ iPad එකේ තියෙන මොකද මේක තමයි. ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට මගේ monitor එක මේක මට කොහෙන් අර පේන්න තිබ්බේ නැත්තම් එහෙම මට බලා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. Guys මේක තමයි original Apple එක. මේක තමයි අපේ Benks ලගේ pencil එක මේක. ඉතින් බලනකො මේක කිසි වෙනසක් තියනවද කියලා. Shape එකේ නම් හැම දෙයක්ම මේ මගේ මොන focus කරන්න එපා. මේ හැම දෙයක්ම මේ පේනවනේ ගොඩක් ඒ කියන්නේ සමාන අතරම මෙතන මේ Apple pencil කියලා ගහලා තිබ්බේ නැත්තම් අතරම හොයාගන්න බෑ මොකක්ද කියලා. මේකේ එහෙම දෙයක් අපිට කිසිම branded කරලා නැහැ මේගොල්ලෝ මේ Apple pencil එකේ. ඉතින් ඉස්සලාම බරatin ගත්තොත් එහෙම පොඩ්ඩක් විතර Apple pencil එක පොඩ්ඩක් බරයි වගේ කියලා හිතනවා. ඉතින් මේක original Apple pencil එකෙන් වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි. මේකේ පොඩි නිල් පාට light එකක් පතුනේ. ඉතින් ඒ වගේම තමයි මේක charge වෙද්දි රතු පාට වෙනවා. ඒ වගේම තමයි full charge වුණාම කොළ පාට වෙනවා. ඒ වගේම battery low නම් එහෙම මේක පොඩක් අර මේ breathing effect එකක් වගේ මේක රතු පාටින් flash වෙන්න ගන්න. ඉතින් අන්න ඒ විදිහට තමයි මේක මේ ලයිට් එක පත්තු වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩ බැලුවොත් එහෙනම් box එක තියා මෙන්න මේක තමයි box එක තියෙන්නේ. මේක ඉතින් පිටිපස්සේ අපිට ගහලා තියෙනවා magnetic stylus pen for iPad කියලා color එක white. ඉතින් material PC aluminum alloy magnet ඒව තමයි තියෙන්නේ. එතකොට battery එක ගැන කතා කරොත් එහෙම මේකේ 125 mAh battery එකක් තියෙන්නේ. ඒ වගේම compatibility එක කතා කරොත් එහෙම කියන්නේ අපිට මේ Apple pencil එක මොන වගේ Apple pencil එක නෙමෙයි මේ Benks ලාගේ pencil එක මොන වගේ iPad එකද පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම iPad Pro 11 and 12.9 series ඒ වගේ series නෙමෙයි sizes. එතකොට iPad mini 6 ඒ වගේ තමයි iPad Air 4 and 5 gen තමයි මේක පාවිච්චි කර පොඩ්ඩක් ඉන්න මේකේ තව ඊට වඩා ලොකු ඉස්තරයක් මම දැක්ක ඒගොල්ලන්ගේ සයිට් එකේ තියෙනවා. එතකොට ඒකේ තියෙන විදියට guys මේක ඒ කියන්නේ iPad Pro වලට එද්දි 3rd generation එක 4th generation එක 5th generation එක ඒ වගේම තමයි 6th generation එකත් එක්ක ඒ කියන්නේ iPad Pro ඒ වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ 12.9 inch එක ඒ වගේම තමයි iPad 11 inch එකට එද්දිත් ඒ වගේ නේ පොඩක් වෙනස් වෙනවා. First second third fourth කියන generation වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි iPad Air වලට වෙද්දි fourth and fifth generation එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි iPad mini තියෙන එකයිනේ. ඉතින් iPad mini 6th gen එකත් එක්ක මේ iPad එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි guys අපිට මේ pencil එකත් එක්ක replaceable pencil tips දෙකක් අපිට free හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි මේක damage වුණොත් එහෙම ටක් ගාලා මාරු කරගන්න පුළුවන්. ඉතින් මේකේ box එක ඇතුළට ගියා කියලා අපිට මහා ලොකු දෙයක් දැක ගන්න නෑ. අපිට මෙහෙම instruction manual එකක් තියෙනවා. එතකොට මේ 1 2 3 4 කියලා categories හතරක් තියෙනවා. ඒකෙන් එතකොට detachable replacement මේ මම කිව්වා දැන් මේවෙක ඒ වගේම තමයි magnetic charging එක, ඒ වගේම push button එක, indicator light ඒ වලින් මොනවද එන්නේ කියලා තමයි ඒකේ හැම දෙයක්ම අපිට දැක ගන්න තියෙනවා. ඒ වගේම තමයි මේක ඇතුළෙම replaceable
මේ ටිප්ස් දෙකකුත් දැක ගන්න තියෙනවා. ඉතින් ගයිස් ඒ වගේ තමයි මම ඔයගලන්ට කියවන මේකේ පුෂ් බටන් එකක් තියෙනවා කියලා. ඉතින් මේකෙන් ඇත්තටම මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. මේකෙන් අපි කර කර ඉන්න වැඩෙන් එක්සිට් වෙලා නිකන් අර රීසන්ට් මොනවද කියන ඇප්ස් වලට වගේ අන්න ඒ වලට යනවා. ඉතින් අන්න ඒ දේ විතරයි මට දැක ගන්න තිබ්බේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ සෙකන්ඩ් ජෙන් ඇපල් පෙන්සිල් එකක් නම් පාවිච්චි කරන්නේ හෝ පාවිච්චි කරලා තියෙනවා නම් අපි මේ වගේ ටැප් කරාම ප්‍රොක්‍රියේට් වල වගේ නම් ඉරේසයකට පෙන්සිල් එකට ඉරේසයකට පෙන්සිල් එකට එහෙම එහෙම ඒක චේන්ජ් වෙනවා. ඉතින් ඇත්තටම මේකේ ඒ ෆීචර් එක අපිට දැක ගන්න නැහැ. කියන්නේ අපි මෙහෙම ටැප් කරද්දි ඒක ඔටෝම චේන්ජ් වෙනවා. ඉතින් ඒ ෆීචර් එක මේකේ දැක ගන්න තිබෙන්නේ නැහැ මට. සහ මේක විනාඩි 10ක් ඇතුළත ඔටෝ පවර් ඔෆ් වෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි වෙනවා. අපව පාවිච්චි කරද්දී ඔටෝම අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තව පාම් රිජෙක්ෂන් සෙන්ස එකක් හෝ මොකක් හරි යන්නේ ඒ වගේ දෙයක් තියෙනවා. පාම් එකේ කියන්නේ අපි ඇඩ්ඩකේ සාමාන්‍ය මොන හරි අදිද්දී අපි අනිවාර්යෙන් අත තියෙනවානේ. ඉතින් අන්න ඒක රිජෙක්ට් වෙන්න සෙන්ස එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ තමයි මේක පෑ දෙකක් ඇතුළත ෆුල් චාර්ජ් වෙනවා. ඒ වගේම පෑ නමයක් අපිට එක චාර්ජ් එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ගොඩක් හොඳයි කියලා. ඒ වගේම තමයි දැන් ඔගලන්ට ඒ කියන්නේ ඔගොල්ලෝ මගේ ඉන්ස්ටාකට හෝ නැත්තම් මම ඒ කියන්නේ මම ගැන ඉස්සරේ නම්ම දන්න කෙනෙක් නම් ඔය ඉලස්ට්‍රේෂන් විතරක් නෙමෙයි පෙන්සිල් ආර්ට් වගේ ඒ වගේ දේවල් මම අඳින්න ගොඩක් ආසයි. ඉතින් මම මේ මාර ආර්ටිස්ට් කියලා කියන්නේ නැහැ. ඒ වුණාට මට ඒ කියන්නේ මම ආසයි අඳින්න හෝ මම අඳිනවා. ඉතින් දැන් වෙලාවක් නැති වුණාට. ඉතින් දැන් ඕගලන්ට මේ පේන්න තියෙන්නේ ඒ වගේ මම ඇඳපු ඉලස්ට්‍රේෂන් ටිකක්. ඉතින් ඒ කියන්නේ මං ඒ කියන්නේ සාම ඒ කියන්නේ මං හිතනවා යම් ප්‍රමාණයකින් මං මගේ ඇපල් මේ සෙකන්ඩ් ජෙන් පෙන්සිල් එක නිතරම පාවිච්චි කරනවා කියලා. ඉතින් ඒ නිසා මම දන්නවා මට මේ පෙන්සිල් එක පාවිච්චි කරද්දිත් ඇත්තටම ඒ පෙන්සිල් එක පාවිච්චි කරනවා හා සමාන ෆීලින් එකක් තමයි මට තිබ්බේ. එහෙම අර මම මේ ඇපල් නොවන පෙන්සිල් එකක් කියන හැඟීම මට ආවේ නැහැ. මොකද මම මේ මටත් කාලයක් තිබ්බා ඇපල් ඒ කියන්නේ iPad Pro එකක් ගන්න බැරි සහ මේ ඒ වගේ තමයි මේ වගේ නෙමෙයි මේ වගේ Apple Pencil එකක් හෝ මේවත් මොකද ගොඩක් expensive. ඉතින් ඒ වගේ දේවල් ගන්න බැරි කාලයක් මට තිබ්බා. ඉතින් මම ඒ නිසා මම සමහර වෙලාවට මේ iPads වල මේ වගේ illustration අඳින්න තියෙන කැමැත්තරව මම third party ඔය වගේ pen හොය හොය මම ගොඩක් පිස්සුනටලා දිනවා. ඉතින් එහෙම බලද්දී එහෙමත් දේවල් මම try කරපු කෙනෙක් හැටියට මේක ඇත්තටම 100%ක්ම මං හිතනවා මේකට සමානයි කියලා. මොකද මට කිසිම වෙනසක් දැක ගන්න තිබෙන්නේ නැහැ. ඉතින් අර මේ ටැප් එක ඇරෙන්න අනිත් දේවල් මං හිතනවා ඒ විදිහම තියෙනවා. ගොඩක් ස්මූත් නැත්නම් නැචරල් රයිටින් නැත්නම් ඩ්‍රෝවිං එක්ස්පීරියන්ස් එකක් හම්බුණා කියලා මට හිතෙනවා මේ බෙන්ක්ස් ලගේ පෙන් එක පාවිච්චි කරලා. ඒ වගේ තමයි තව කෙනෙක් හිතනවා නම් එහෙම ඕගොල්ලන්ගේ ඇපල් පෙන්සිල් එකකුත් තියෙනවා නම් මේ දෙකම එකපාරට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තටම දෙකම එකපාරට පාවිච්චි කරන්න බෑ. මොකද මමත් ඉස්සල්ලාම මේක කනෙක්ට් කරද්දි මගේ ඇපල් පෙන්සිල් එක කනෙක්ට් වෙලා තිබ්බේ. මං ඒත් බැලුවා මොකද මේක වැඩ කරන්නේ නැත්තේ කියලා. කොහොම හරි ඕගොල්ලෝ ඒ කියන්නේ අපි දැන් මෙහෙම පෙන් එක ගලවලා ගත්තත් ඒක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක ඩිස්කනෙක්ට් කරන කාම ඇත්තටම මේක ඒ කියන්නේ මේකෙන් වැඩ කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ ගන්න ඕන හෝ මන් දන්නවා මේ ගොඩක් ලට ඒ වගේ දෙකක් ගන්න මොඩ වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මම මේ නිකමට කිව්වේ එහෙම දෙයක් කරොත් එහෙම දෙයක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඉතින් ඒ නිසා Apple Pencil එකක් නෙමේ වුණත් මේකෙන් අපිට Apple Pencil එකකට සමානව මං හිතනවා 100% දැන් අපි අර ටැප් ෆීචර් එක අයින් කරලා තිබොත් එහෙම 99%ක්ම ඇපල් එක්ස්පීරියන්ස් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ ඇපල් පෙන්සිල් එක හරහා. ඕගොල්ලොත් ගොඩක් ආසයි නම් ක්‍රියේට් කරන්න මේ වගේ අයිපෑඩ් එකක් තිබ්බත් අපිට දැන් මේ ලංකාවේ තියෙන තත්ස සහ අනම්මනම් මේවත් එක ගොඩක් ප්‍රයිස් එක වැඩි වෙගෙන එන්නේ. ඉතින් අන්න ඒ අයට මං හිතනවා මේක ගොඩක් හොඳ මේ ඔන්නාව යාරා ඔප්ෂන් එකක් වෙයි කියලා. මොකද මම ඇතර ලංකාවේ ප්‍රයිස් එකට මම මේක කන්වර්ට් කරේ නැහැ. ඉතින් මම මෙහෙම යෙන් වලින් කිව්වොත් එහෙම මං හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එයි කියලා. මම Apple Pencil එක ඇතරම මම ගත්තේ 15,000 වගේ මේ මගේ සෙකන්ඩ් ජෙන් Apple Pencil එක. ඒ වුණාට දැන් ඒක මෙහෙත් මොකද මෙහෙත් 108% හැම දෙයක්ම වැඩි වුණා මේ Apple products එහෙම.
දැන් වෙනවා මන් දැක්කේ යෙන් 19000ක්. ඉතින් මේක අපිට ගන්න පුළුවන් යෙන් 6000 ගානකට. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් එක ලංකාවේ ප්‍රයිස් එකෙන් කන්වර්ට් කරගන්න. ඉතින් ඒ වගේම තමයි මන් දැක්ක අපේ කෙනෙක් මේ කමෙන්ට් එකක් දාලා තිනවා ඉස්සල්ලා මෙන්න මෙහෙම Benks ලගේ මේ ප්‍රොඩක්ට්ස් ලං මේ මොකක්ද මේ ලංකාවට එවන්න බෑ වගේ මොකක් හරි අන්න එහෙම වගේ කතන්දර ඇතිබ කියලා දැන් අන්න එකකින් හරි ගිහිල්ලා කියලා මට මන් දැක්ක කමෙන්ට් එකක් දාලා තිනවා. ඉතින් මේ තැන්ක්ස් ඒ මල්ලිට ඒ කමෙන්ට් එක දැම්මට. මොකද මමත් එහෙම මේ පොඩක් එක බලන්න අවස්ථාවක් හම්බුනේ මමත් ගොඩක් බිසි නිසා. ඉතින් කවුරු හරි කෙනෙක් මේක ගන්න බලාපොරොත්තු වෙනනම් ඉන්නේ ඕගලන්ට පුළුවන් මගේ යට තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ ඩිස්කවුන්ට් කෝඩ් එක දාලා ඕගොල්ලන්ට ඒ ලින්ක් එකකින් ගිහිල්ලා මේක විතරක් නෙමෙයි ඕගොල්ලන්ට ඒ සයිට් වයිඩ් ඒ කියන්නේ මේ සයිට් එකෙන් මොන බාණ්ඩයක් ගත්තත් මගේ ලින්ක් එක දැම්මත් ඕගොල්ලන්ට 15%ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සෑහෙන ලොකු චාන්ස් එකක් ඕගොල්ලන්ට මේ පෙන්සිල් එක මයිසල්ලා කිව් විදිහටම ක්‍රියේට් කරන්න අවශ්‍ය නම් නැත්තම් iPad එකක් තිබිලා ඕගලන්ට Apple Pencil එකකට යන්න බැරි නම් ඒ කෙනෙක්ට හොඳම chance එක තමයි මේක. ඒ කියන්නේ ඕගොල්ලෝ මං ගැන දන්නවා නම් මම බොරු රියැක්ෂන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ Apple Pencil එකේ experience එකම මට මේ අද තිබ්බ පෑ 4-5දී මම ලැබුවා. ඉතින් ඒ නිසා මේක තමයි හොඳම option එක. ඉතින් ගයිස් මේක තමයි වීඩියෝ එක. ඉතින් ඕගොල්ලෝ අද නම් මගේ channel එකට ආවේ අමතක කරන්න එපා. පල්ලෙහාට ගිහිල්ලා subscribe කරන්න, like කරන්න, share කරන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට දකින්න. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් Instagram තියෙනවා, Facebook තියෙනවා, නැත්නම් YouTube එකේ හරි comment එකක් දාන්න අනිවාර්යෙන් මම reply කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝකින් එනකම් සයනාරා. ඔන්න යාළුවා පරක් වෙලා නැග්ග උඩට. මෙච්චරලා ඕකෝඩ තමයි නිදාගෙන හිටියේ වීඩියෝ පටන් ගද්දිම බැස්ස ඔන්න දැන් නැග්ග. ඕගොල්ලන්ගේ අවාසනාව වීඩියෝ එකේ ඉවරයි. අර මම කියන්නේ මේක බලාගෙන ඉන්න නෙමෙයි, මෙයා දිහා බලාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ. ඒකට තමයි ඒක කියන්නේ.